විශේෂ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරේ මම දන්නේ මාධ්‍ය දැනුවත් වුණා ඒ වගේ මහජනතාව දැනුවත් වුණා මේ මාසේ 15 වෙනි දින ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කරා මහජන විදුලතා කොමිසමට ජූලි මාස පළවෙනිදා සිට බල පවත්වන පරිදි විදුලි බිල සංශෝධනයක් කළ යුතු බවට ඒ යෝජනාව අපිට ලැබිලා තියෙනවා මේ මාසේ 15 වෙනිදා ඒ අනුව අපි මාධ්‍ය මගෙන් විශාල වශයෙන් දත්ත ඉල්ලන ලබම කිසි දත්තයක් දුන්නේ නැහැ ඒකට හේතුව තමයි මේ යෝජනාවේ කොතෙක් වැරදි තිබුණත් ඒක හරියට සමීක්ෂණය ඇනලයිස් කරන්නේ නැතුව දත්ත මාධ්‍යට දෙන එක එච්චර හොඳ නැහැ ඒ නිසා මම දවස් දෙක තුනක් ගත්තා මේ කාර්ය සඳහා දවස් තුනක් විතර ඒ අනුව අපිට පෙනී යනවා මේ විදුලි ගාස්තු වෙනස් වීමේ යෝජනාව කිසිම පදනමක් නැතිව වැරදි දත්ත මත පදනම්ව තමයි මේ අවස්ථාවෙත් මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේකේ මූලික හරය වෙන්නේ මම එකපාරට කියන්න මොකද ප්‍රශ්නේ කියලා මේ යෝජනාවේ අන්තිමට තියෙනවා මේ ඔක්කොම දේවල් කියලා විදුලි ගාස්තුව ජූලි මාසේ අඩුවේ යුත්තේ 3% කියලා. දැන් අපි දන්නවා අගෝස්තු මාසේ 75% අඩු වෙන විදුලි බිල වැඩි වීමක් සිදු වුණා අගෝස්තු මාසේ ඊළඟට පෙබරවාරි මාසේ අනීතික ලෙස නීතියට විරුද්ධව ක්‍රමවේද විරුද්ධව අනෙකුත් සමාජිකයන් විසින් විදුලි බිල 75% වැඩි කරනු ලැබුවා ඒ වැඩි කිරීම සඳහා කිසිම ක්‍රමවේදයක් පාවිච්චි කරේ නැහැ ඒ සඳහා මම සුප්‍රීම අධිකරණයට ගිහිල්ලා මේක වැරදි කියලා දැන් ඒ ක්‍රමවේදය කරගෙන යනවා ඒ නීතිමය කටයුතු කරනවා දැන් මේ අවස්ථාවේ කරලා තියෙන්නේ වැරදි දත්ත පදනම්ව වැරදි දත්ත පදනම්ව දත්ත සපයන් නැතුව මහජන උපදා කොමිසමට මෙයාලා එනවා තීරණයකට විදුලි ගාස්තුව අඩු වෙද්දී 3% කියලා. මතකද මේ වගේ මේක ලොකුම විහිළුවක් සහ ප්‍රෝඩාවක් මේක තනිකර මහජනතාව ඒ වගේම පාර්ලිමේන්තුව කැබිනට්ටුව දේශපාලන අධිකාරිය මහජන උපදා කොමිසම මුලාවටපත් කරලා වැරදි දත්ත පදනම්ව තමයි මේ 3% වැඩිවීමක් මෙයාලා යෝජනා කරලා තියෙන්නේ. දැන් අපි බලන්න ඕන මේ විදුලිය පිළිබඳ තියෙන தত্ত্বය දැන් මේකට මූලික හේතුව තමයි අපි විශේෂ කාරණාවක් කිව්වා පෙබරවාරි මාසයේ විදුලි බිල 65%කින් නොවේ වැඩි විය යුත්තේ 135%කින් වැඩි වෙන්න ඕන කියලා කිව්වේ සාධාරණ ඇස්තමේන්තුගත විදුලියේ ඉල්ලුම පිළිබඳ හරියට ගණනයක් කරලා ඒ අනුව තමයි අපි කිව්වේ මේ අවුරුද්දේ විදුලිය තියෙන ඉල්ලුම අපේ ගණනය කිරීම අනුව තිබිය යුත්තේ gigawatt hours 16000 දැන් මේකෙන් තියෙන්නේ මේ කොළපාටින් තියෙන්නේ මේ CB එකේ forecast එක මේ ඔක්කොම ගණනය කරපුවාම අපිට කිව්වේ මේ අවුරුද්දේ විදුලි පරිභෝජනය මේ සියලුම කාරණා සංසන්දනය කරලා ඇනලයිස් කරලා සාමාන්‍යයෙන් gigawatt hours 15050ක් කියලා එතකොට මේ පෙබරවාරි මාසයේ විදුලිය වැඩිවීමේදී CB ආයතනය ගණනය කරලා තිබ්බේ gigawatt hours 16550ක් කියලා. ඒ අනුව තමයි 65%කින් අනීතිකව විදුලි බිල වැඩි කරේ. දැන් අපිට එවලා තියෙන දත්ත අනුව CB ආයතනය පිළිගන්නවා මේ අවුරුද්දේ සම්පූර්ණ විදුලි ඉල්ලුම gigawatt පැය 264ක් කියලා. ඒ කියන්නේ 16550 දැන් අඩුලා තියෙනවා 15264කට. ඒ කියන්නේ ඒකක සාමාන්‍යයෙන් ඒකක gigawatt hours 250ක අඩු වීමක් තියෙනවා. මේක තමයි අපි කිව්වේ පුනපුනා කිව්වේ පෙබරවාරි මාසයේ මේ වැරදි ඇස්තමේන්තු මත තමයි මේ 165 වැඩි කරන්නේ. ඒ වැඩි කරන්නේ කිසිම පදනමක් නැතුව ඉල්ලුම එච්චරක් වෙන්න බෑ කියන එක දැන් CB එක එයාලගේ දත්තනුව පිළිගන්න තියෙනවා. දැන් මේ සබ්මිෂන් එකේ තියෙන්නේ විදුලිය පිළිබඳ ඉල්ලුම 15264ක් කියලා. ඒතරේ 15264ක් ඉල්ලුම අඩු වෙනකොට ඒකට යන පිරිවැය අපි ගණනය කරලා තියෙනවා සාමාන්‍යයෙන් බිලියන 107ක්. 16550න්
ඒක 1564ක් වෙනකොට ඒ ඇතිවිලා තියෙන ඒ වෙනසට අදාළ පිරිවැය තමයි බිලියන 107ක්. මොකද අපේ ක්‍රමවේදයේ තියෙන්නේ විදුලිය විදුලි බිල සංශෝධනය කිරීමේ ක්‍රමවේදය තමයි පිරිවැය අය කර ගැනීමේ ක්‍රමවේදය. ඒ පිරිවැය අය කිරීමේ ක්‍රමවේදයට අනුව අපි ගණනය කරපුවාම බිලියන 107ක අඩු ආදායමක් තමයි මේක ලැබෙන්නේ එයාලගේ ඇස්ටිමේන්තු අනුව. ඒතොර ඇස්ටිමේන්තු අනුව තමයි අපි කියන්නේ විදුලි බිල 103කින් නෙවෙයි දැන් තියෙන ඇස්ටිමේන්තු 127කින් අඩු වෙ යුතුයි. මොකද මෙතන මේ ගණනය කිරීම කරන්නේ CBK සාමාන්‍ය අධිකාරියකට ඕන ක්‍රමයටවත් එතන ඉන්න ටැරිෆ් ඩිවිෂන්ේ ඕන ක්‍රමයටවත් නෙවෙයි මේකට තියෙන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය මහජන උපිතා කොමිෂන් පනතේ හරියට ලියලා තියෙනවා. මහජන උපදේශනයකට යන්න ඕන, හරියට ඒක කැල්කියුලේට් කරන්න ඕන, ඩිමාන්ඩ් එක බලන්න ඕන, සප්ලයි එක බලන්න ඕන, ඒකට යන ඒ මූලධර්ම වල කොස්ට් එක බලන්න ඕන, ට්‍රාන්ස්මිෂන්, ඩිස්ට්‍රිබියුෂන්, ලොස් එක ඔක්කොම බලලා තමයි මේක දෙන්නේ. එතකොට මේ ගණනය කිරීම කිසිම සාධාරණ පදනමක් නැතුව මේ ගණනය කිරීමේ තියෙන වැරදි ප්‍රමාණයක් මේ පාර. දැන් මේ දාලා තියෙන මේ ප්‍රොපෝසල් එකේ තියෙනවා එයාලා දෙන්න ඕන විකුණුම් පුරෝකථනයක්. මේ අවුරුද්දේ කොච්චරක් විදුලිය විකුණනවද කියන එක. මේ යෝජනාවේ විකුණුම් පුරෝකථනයක්, ඒ කියන්නේ සේල්ස් ඩීටේල් සේල්ස් ෆෝකාස්ට් එකක් නැහැ. ඒ වගේම ඒ සේල්ස් ෆෝකාස්ට් එක අනුව එන්න ඕන ආදායමක්. රෙවෙනියු එක එන්න ඕන. ඒතකොට ඒක රෙවෙනියු එක එස්ටිමේට් කරන්න ඕනේ. මේ යෝජනාවේ රෙවෙනියු එස්ටිමේෂන් එකක් නැහැ. ඊට අමතරව ඩිස්ට්‍රිබියුෂන් තියෙනවානේ. දැන් අපි විදුලිය බෙදා හැරීම ලෙකෝ ආයතනේ වගේම තමයි ඩිස්ට්‍රිබියුෂන් හතර දෙනෙක් ඉන්නවා. දැන් ඩිස්ට්‍රිබියුෂන් පහයි ඔක්කොම CBA එකේ. එළකේ ඩිස්ට්‍රිබියුෂන් කෝස්ට් එකද බෙදා හැරීමේ වියදමක් දෙනවා. ඒක ඒක දීලාත් නැහැ. ඊට අමතරව මේකට මේ සම්පූර්ණ ඔක්කොම තමයි යන ටෝටල් කෝස්ට් එක දීලාත් නැහැ. ඒතර මේ යෝජනාව වෙලා තියෙන්නේ අර දේශපාලන අධිකාරියේ කිව්වහම මේක 15 යන්න ඕන කියලා. එතන ඉන්න සාමාන්‍ය අධිකාරිවරයා කිසිම දැනුමක් නැතුව 15 වෙනිදා ඩෙඩ්ලයින් එක නියම නිසා මේ අපිට ප්‍රොපෝසල් එකක් එවන එකල ඒක අමතිවරයා ගිහිල්ලා කියනවා අපි දැන් මේක පියුසෙස්ලට එවුවා, පියුසෙස්ලේ කාර්යභාර තමයි කරන්න දෙන්නේ කියලා. මේක තනිකර මහජනතාව, පාරිභෝගිකයන්, පාර්ලිමේන්තුව, කැබිනට්ටුව සියලු දෙනා මුලා කරලා තමයි මේ කරන්නේ. මේක තමයි මේ සාමාන්‍ය මෙතන ඉන්න විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයාගේ තියෙන ක්‍රමවේදය. එතුමා මේ ගණනය කිරීම දන්නෙත් නැහැ. එතුමා දන්නෙත් නැහැ ජනනය කීයද, ජනනය කීයද, ඒකේ වියදම කීයද, කොස් එක කීයද, මේ මෙතඩොලොජි එක මුකුත් දන්නේ නැතුව, මේ පබ්ලික් කන්සල්ටේෂන් කියන්නේ නැතුව එතුමාගේ හෙන්චයියන් කීප දෙනෙක් මෙතන දාලා අනිත් සමාජිකයන් දාලා මම හිතන්නේ මේ පාරත් කරන්න හදන්නේ මේ ප්‍රොපෝසල් එක අපිට එවලා, යෝජනා අපිට එවලා, එයාලගේ ඉන්න මේ සමාජිකයන් තුන්දෙනා චතුරිකා, ඩග්ලස්, ඒ වගේම මේ සේනාරත්නගේ තුන්දෙනා දාලා මේකත් මම හිතන්නේ ජූලි පළවෙනිදාට කලින් මේක ඒ කට්ටියක ඇවිල්ලා ඒකමතික තීරණයක් අරගෙන කිසිම ක්‍රමවේදයක් නැතුව මේකත් මේ තමන්ට අභිමතය පරිදි කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ මේක අපි පරාජය කළ යුතුයි. ඒකට හේතුව තමයි මේ ගණනය කිරීම මේ සංශෝධන අනිවාර්යයෙන්ම නීතියකට, රීතියකට, ක්‍රමවේදයකට, විද්‍යාත්මක ක්‍රමවේදයකට කළ යුතුයි. එතකොට දැන් මේ වියදම් බැලුවොත් එහෙම අපි යන ඒකකයට දැන් මේ ඒකකය මෙයාලා කිව්වා මේ CB ආයතනයේ ජනවාරි මාසයේ ඒකකයට යන වියදම ජෙනරේෂන් ගිගෝට් අවස් අව ඒකකයට වියදම් වගේම අපි යන දවසරම හැමදාම කියන මේ අපි පාවිච්චි කරන විදුලි පරිභෝජනයේ 20%කින් අඩු වෙලා තියෙන්නේ. දැන් CB ආයතනයේ කිව්වා ජනවාරි මාසයේ දවසේ විදුලි පරිභෝජනය සාමාන්‍යයෙන් 146ක් විතර කියලා කිව්වා. ඒක CB ආයතනයේ අප්‍රේල් මාසයේ කියන මේක 42 දක්වා අඩු වෙලා කියලා. ඒතර අපි කිව්වේ කලින් මේක 40ක් වෙන්න ඕනේ කියලා. දැන් මේ කට්ටිය කියලා තියෙනවා මේ මැයි මාසයේ 42යි කියලා. 46 43ට බැස්සා, 43 42ට බැස්සා. අපි කියන්නේ මේක 40යි කියලා. ඒතර අපි ගණනය කිරීම කළ යුත්තේ දවසේ තියෙන ගිගවට් පරිභෝජනය කරන ප්‍රමාණය අනුව. ඒක තමයි කියන්නේ ටෝටල් එනර්ජි කන්සම්ෂන් එක ගිගවට් අවර්ස් per year from 16,650 has come down to 15,350. මේ මේක තමයි මේ කඩේ මේ තේරෙන්නේ නැති. දැන් මෙතන බලමු මේ තවම ගණන් තියෙන විශේෂයෙන් පැහැදිලි කරගන්න පුළුවන්. මේ generation hours මේ ජනවාරි සිට මැයි දක්වා අපි පාවිච්චි කරලා තියෙන actual සම්පූර්ණ ප්‍රමාණය. මේ මේකේ තියෙන්නේ මේ නිල් පාටින් පේන්නේ 2022 අපි පාවිච්චි කරපු ප්‍රමාණය ගිගවට් අවර්ස් 4641ක්. එතකොට මේ කොළපාටින් තියෙන්නේ CB එක ෆෝකස්ඩ් කරා මේ අර 165 ගත්තේ ඒ එයාලා ඒක බලෙන් ගත්තේ මේ මේක පදනම 6050ක් කියලා තමයි කිව්වේ ගිගවට් අවර්ස්. මේ කියන්නේ ජනවාරි පළවෙනිදා මැයි මාසේ 14. ඒ කියන්නේ ගිවිසුමානේ
මේ ප්‍රොපෝසල් එක එන්න කලින් දවසේ. එතකොට අපි කිව්වේ 23 ෆෝකාස්ට් එක. මේ කාලේ දක්වා තියෙනවනේ 5621. මේ හතපාඩේ තියෙන එක තමයි විතරම වැදගත් වෙන්නේ. මේ තියෙන ඇක්චුවල් එක. එතකොට සීබී එක මේ ගිය අවුරුද්ද මේ සීබී එක කිව්වේ ඇක්චුවල් එක තමයි තියෙන්නේ 5560යි. මේ මොඩයන්ට තේරෙන්නේ නැති මේක තමයි අපි දැන් කිව්වා මේක මේක අඩු වෙනවා කියලා. දැන් මෙයාලම මේක 6050ක් කරලා ඊට පස්සේ අපි ෆෝකාස්ට් එකයි ඒකේ වෙනස තියෙන්නේ ගිගවට් අවර්ස් 40යි. මොකද ටැරිෆ් එක කරන්නේ මහජන උපිතා කොමිෂන් මේකට ඉන්නවා ඒකට දක්ෂයෝ ඒක කරන ඩිපාර්ට්මන්ට්ුවක් තියෙනවා මේක අවුරුදු 20ක් 30ක් කරනවා මේ මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. ඔය ටැරිෆ් ඩිවිෂන් එකේ ඉන්න අය ටැරිෆ් හදන්න දන්නේ නැහැ නේ ඒකට ඉංජිනේර්ස්ලා එලා කොහොමද ස්පෙෂලිස්ට් කරලා තියෙන්නේ. දැන් මේ කියන දේ මේ කට්ටියට තේරෙන්නේ නැහැ. එතකොට ඊට අමතරව දැන් මේ කට්ටිය කියනවා මේ තියෙන වියදම ජූලි මාසේ ඉඳන් දිසැම්බර් මාසේ කියන්නේ ලැබ ටැරිෆ් එක දුන්නාම තමන්ට ලැබිය යුතු ආදායම ඒ කියන්නේ යන වියදම මොකද ටැරිෆ් එකේ තියෙන්නේ වියදම අය කර ගැනීම ක්‍රමවේදයක් මෙන්න ජනවාරි මාසේ කියනවා මේකට අපිට යනවා බිලියන 392ක් ජූලි මාසේ ඉඳන් දිසැම්බර් ඒ කියන්නේ කවද්ද ජනවාරි මාසේ. ඒතොර දැන් මැයි මාසේ කියනවා මේකට යන්නේ බිලියන 285යිලු. ඒක තමයි බිලියන 110ක් අඩුයි මේකේ. මේක තමයි මෙයක් මේක කරන්න දන්නේ නැහනේ. දන්න කෙනෙක්ගෙන් අහගන්නේ නැහනේ. ඇමතිවරයයි ජනමැජය හිතන්නේ එයාලා තමයි ඔක්කොම දන්නේ කියලා. මේ දත්ත ආපුවම ඒකට නොදන්නවා කියන එකමයි දන්නේ සත්සුසක්සේ මහජනතාවට විශේෂයෙන් මාධ්‍ය ආයතනවලට ඕන කෙනෙකුට පැහැදිලි. අපි කියන්නේ ෆෝකාස්ට් එක මේ දෙන්නේ ඊළඟ මාසයේ වියදම යන්නේ 276යි. දැන් මම මේ පුටුවේ හිටියත් නැතත් ළමන සමානයේ තියෙන ප්‍රශ්නේ අනුව මම හිතන්නේ ඊළඟ චෑමන් දෙසැම්බර් මාසේ කියයි මේ CB එක කියලා තියෙන වැරද්දක් නේ. ඒතර වෙන්නේ මොකක්ද මේ වැරද්දට කවුද වඳි කියවන්න ඕන? මහජනතාව. කවුද මහජනතාව? 100ට ඒකක 30ට වඩා අඩුවෙන් ගන්න 100ට යුනිට් 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන 90ට අඩුවෙන් පාවිච්චි කරන අයට තමයි ගිය පාර 250 100ට 250කින් වැඩි උනේ. මේ ජීවත් වෙන්න බැරි. අද අපි පත්‍රේ බලද්දි එහෙම තියෙන්නේ මහජනතාවගෙන් ඒ කැටගරිස් වලින් 150ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. Tamanda ආහාර ගන්න බෑ කියනවා. CB කියන්නේ වැරදි දත්ත පදනම්ව දැන් එකක් අනීතිකව යෝජනාව සම්මත කරගත්ත අනිත් අය මෙතන ඉන්න සමාජිකයන්ගෙන් 165ක් දැන් 127ක් අඩු වෙන්න ඕනම කියන මේකට 103යි අඩු වෙන්න ඕන කියලා දැන් මේ දත්තානුව එයාට කියන්න බෑනේ මේක 103න් අඩු වෙන්න ඕන කියලා. දත්තානුව වියදම යන්නේ බිලියන 107ක් අඩු වෙන්න නම් ඒකේ ප්‍රතිලාභය අනිවාර්යයෙන් මහජනතාවට දිය යුතුයි. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේ මාධ්‍යට විශේෂ යුතුයකමක් තියෙන වගකීමක් තියෙනවා මේ පණිවිඩය මේ නොතේරෙන දේශපාලනඥයන්ට තේරෙන විදිහට කියා දෙන්න ඕන. ඒ වගේම මෙතන ඉන්න නොතේරෙන ඉංජිනේස්ලට මේවා හදන්න දන්නේ නැති මෝඩ ඉංජිනේස්ලට කියා දෙන්න ඕන මේක හදන ක්‍රමේ. ඒකට දන්නේ නැත්නම් අපින් අහගන්න කියන්න ඕන. රජයේට විදුලි බලය සඳහා උපදෙස් දිය යුත්තේ පනත අනුව මහජන උපදා කොමිෂන් සභාව. දැන් මේ වෙලා තියෙන්නේ මෙතන දේශපාලනඥයෝ ඔක්කොම විතර අපිට උපදෙස් දෙනවා කොහොමද මේ කරන්න ඕනේ කියලා. දීලි වල කරන්නේ ආදායම නැති කුසක ආහාරයක් නැති මහජනතාව තලලා පෙළලා මේ බිලියන ගානක ආදායමක් ලබනවා. දැන් මෙයාලගේ සබ්මිෂන් එකෙන්ම තේරෙනවා මෙයාලගේ යෝජනාවෙන් තේරෙනවා මෙයාලා මාසෙන් මාසෙට බොරු කියන්නේ. ඒකට හේතුව තමයි දන්න කෙනෙක් කියා දෙනකොට මේ කට්ටිය අහන්නේ නැහැ. එයාලා හිතනවා ඔක්කොම දන්නවා කියලා. හැබැයි දත්ත බොරු කරන්න බැරි නිසා අපිට දත්තනෝ දැන් පේනවා මේක තනිකර වැරද්දක් කියලා. ඊට අමතරව තව තියෙනවා මෙතන ලොකු ප්‍රශ්නයක්. මේ chart එක බලන්න. මේ chart එකේ තියෙන්නේ අපිට අපි ජනනය කරන සහ ඒකට යන වියදම් මේකේ තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් හයිඩ්‍රෝ ඒ කියන්නේ ජල විදුලියෙන් ජනනය කරනවා ගිගවට් අවර් 4500ක් විතර. ගිගවට් අවර් 4500ක් විතර ඒකට යන වියදම තමයි බිලියන 16ක්. ඒකකයක් රුපියල් 3යි. 3ක් 50ක් විතර ඉන්නේ 4500යි. එතකොට බිලියන යනවා 16ක් ජල විදුලියෙන් ගිගවට් අවර්ස් 4450ක් ජනනය කිරීමට.
මේක බලන්න මේ මේ එහා පැත්තේ තියෙන්නේ මේ කහපාටින් තියෙන්නේ තෙල් වලින් තෙල් වලින් තෙල් වලින් විදුලිය ජනනය කරනකොට අපිට ඒකට යනවා මේකෙන් එකම ප්‍රමාණය 4243යි මේක 4459 මේ තෙල් වලින් ඒ ප්‍රමාණයට වඩා 1%ක් අඩුවෙන් ජනනය කරන්න යනවා බිලියන 317ක් මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ජල විදුලියෙන් බිලියන 16ක් යන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තෙල් වලින් නිපදවීම සඳහා ජලයෙන් නිපදවනට වඩා 120 ගුණයක් වැඩි වෙනවා තෙල් වලින් මේක නිපදවනකොට. ඇයි තෙල් වලින් නිපදවන්නේ? අපි දන්නා තෙල් වල තියෙන රහ දන්නා මම ඉතින් අපිට වඩා හොඳට දේශපාලනඥයෝ. ඒ නිසා මම ඉතින් යාළ තෙල් වලින් කැමතියි. මේක අනිත් ප්‍රශ්නේ තියෙන්නේ ජලයෙන් නිපදවන ප්‍රමාණයටම හරියන වියදම් කරනවා කෝල් වලින් නිපදවනවා 4400ක් පමණ ගිගවට් අවර්ස්. ඒකට යනවා බිලියන 228ක්. තෙල් ජලයෙන් නිපදවන වාගේ 15 ගුණයක් වැඩියෙන් යනවා ගල්ලංගුර වලින් නිපදවන්න. මම දැන් තෙල් වලයි ගල්ලංගුර වලයි මම දැන් මේ කන්න බොන්න බැරි වුණාට මේකේ හොඳ රහක් තියනවා කියන එක මම දවන කෙනෙකුට පේනවා. ඒ නිසා මේ දේශපාලන අධිකාරිය මේවට සම්බන්ධලා ඉන්න කට්ටිය දන්නවා. ඒ අනුව තමයි ඒකට අවශ්‍ය තෙල් සහ ගල්ලංගුරු ලබා ගැනීමේ පදනම් මත ඒකට අවශ්‍ය මුදල් සරිකර ගැනීමේ ක්‍රමවේදය අනුව ඒක අසාධාරණ විදිහට මහජනයා මත පටවලා ඒකෙන් ලැබෙන ආදායමෙන් තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඊට අමතරව තමයි මෙතන තව තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් මෙතන මේ අපි දන්නවා මේ කැලණිතිස්ස බලාගාරය කියන එක දුවන්නේ නැප්තා කියන මූලාශ්‍රයෙන්. නැප්තා කියලා කියන්නේ ඔය තෙල් පිරිපහදු කරපුවාම ඒකේ හරි අපි සිංහලෙන් කියන මණ්ඩි කියලා කියන ඉතුරු වෙන එක අන්තිමට ඒක තාර වලටත් වඩා පහත් තත්ත්වයේ තියෙන්නේ. මේක ලංකාවේ ඉස්සලා කරන්නේ නැප්තා ගන්නේ නැහැ මෙලොව කෙනෙක් මේක ගන්නේ නැහැ. මොකද මේකට මේකට විකුණුම් ඒ කියන්නේ මේකට මේ දැස්න කමර්ෂියල් වැලියු ෆෝ නැප්තා. ඒකට කිසිම මේ ඉල්ලුමක් නැහැ ලෝක වෙළඳ පොර. ඉස්සර කරන්නේ අවුරුද්දේ විතර සැරයක් ඔය කාටද නිකන් දීලා ආන. මොකද මේක තියාගන්න බෑ. මේක ඩිස්පෝස් කරන්න බෑ. හැබැයි දැන් නැප්තා කියන එක මේ කට්ටියට මේක ගෝල් මයින් එකක් වෙලා. දැන් නැප්තා වලින් යන වියදම විදුලිය ජනනය කිරීමට යන ඩීසල් වලට වඩා වැඩි ගණනක් යන නැප්තා වලින් විඳන් යන්න. ඉස්සර දැන් මේකේ මේ ගණනය කිරීමේදී ඉස්සර අපි නැප්තා කැද්ද රුපියල් 80ට 90ට දැන් කීයද 200 66කට ගන්න එක ලීටරයක් මේ විකුණ ගන්න බැරි පාරක තාර වගේ දාන්න බැරි මණ්ඩිය වගේ ඉතිරි වෙන නැත්තා කියන එක විකුණන්නේ 269ට. ඒතර මේක ගන්නේ කරලා තියෙන්නේ 222කට ගන්න නැත්තා එක 269ට. මේ වගේ ලොකු වැරදි ප්‍රමාණයක් මේ යෝජනාවේ තියෙනවා. මේ යෝජනාවේ එකම බලාපොරොත්තුව තමයි දැන් මෙයාලා කියනවා මේ පහෝගිය මාස 3 දැන් බලන්න අපි පෙබරවාරි මාසයේ 65%කින් වැඩි කරලා මෙච්චර විශාල ආදායමක් දුන්නාම මේ ආයතනයට මෙයාලගේ බලන්න අරගෙන මේ මෙයාලගේ ණය ගැනීම බිලියන ගණනකින් වැඩි වෙලා ණය ගැනීම බිලියන 17කින් වැඩි වෙලා. ඒ වගේම මෙයාල ක්‍රෙඩිටර්ස්ලා ඒ කියන්නේ ණය හිමියන්ගෙට ගෙවන්න ඕන ප්‍රමාණය බිලියන 4කින් වැඩි වෙලා. අපි දැන් 100ට අගෝස්තු මාසේ දුන්නා 175ක් පෙබරවාරි මාසේ දුන්නා 165ක් මේ දෙකම දීලා මෙතන තියෙන මේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා ක්‍රෙඩිටර්ස්ලා වැඩි වෙලා මේ ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ගන්න මහජන BOC එකෙන් People's Bank එකෙන් ගන්න ණය වැඩි වෙලා මේ මේ මම කිව්වේ මේකට මෙයාට මේ බිලියන 100ක් මාසෙට දුන්නා මේක මැනේජ් කරන්න බෑ. ඒකට හේතුව තමයි අර ටැරිෆ් හදන්න දන්නේ නැති ඉංජිනේර්ස්ලා වගේ තමයි මෙතන ඉන්න ගණකාධිකාරිවරුන්ට පුළුවන් ද බිලියන 50ක කෑෂ් ෆ්ලෝ එකක් මැනේජ් කරන්න. මං කලින්මුත් කිව්වා ලංකාවේ තියෙන පුද්ගලික ලොකුම පුද්ගලික ආයතනවල වඩා ලොකුයි CBI ආයතනේ. ඒතර එතන ඉන්න ඕන හොඳ එක්ස්පර්ට්ස්ලා ඉන්න ඕන මේ ෆයිනන්ස් මැනේජ් කරන්න. මෙයා මේ රීස්ට්‍රක්චරින් කරනවා කියලා CBI එක 16කට කරලා මේ එක ආයතනයක් බලාගන්න බැරි මිනිස්සු මේක 14කට කඩම බලාගන්න පුළුවන්. එතන මූල්‍ය කළමනාකරණය කරගන්න බැයි නම් එන මුදල් ප්‍රමාණය කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරන්න බැරි මිනිස්සුන්ට එක 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 කම්පැනිය රන් කරන්න බැරි මිනිස්සුන්ට කම්පැනි 14 රන් කරන්න පුළුවන්. මේවා කිසිම පදනමක් නැතුව රිස්ට්‍රක්චරින් කරන්න යනවා ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. මේ ඔක්කොම දේශපාලන බලපෑම් මත එක පුද්ගලිකයෙකුගේ දේශපාලන
මරි මෝඩ තීරණ නිසා මේ ආයතනය නැතරම් නැති කරලා මේ වගේ ස්වාධීන ආයතනයක තියෙන ස්වාධීනත්වය නැති කරලා මේ ඔක්කොම කරලා මම දන්නේ මේක කරන්නේ මේ වැඩේ ඉදිරියේදී කරගෙන යන්න ලේසි කරනවා. එතකොට දැන් ලබන අවුරුද්දේ ටැරිෆ් එක වැඩි කරනවා නම් එහෙම මෙතන කමිෂන් කමිෂන් නුත් නැහැ කමිෂන්ේ ජාමනුත් නැහැ. විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. අමතිවරයා ගහයි ට්විටර් එකක් හෙට සිට විදුලි බිල 125කින් වැඩි කරනු ලැබේ. ඒකල ගහයි ෆෝමියුලා එකක්. ඒක මේ මෙතඩොලොජි මේකේ තියෙන කන්සල්ටේෂන් මේකේ තියෙන ඇනලිසිස් ඩිමාන්ඩ් සප්ලයි මෙලෝ දෙයක් නැහැ. අමතිවරයා උදේ බලනකොට රෑ ගහයි 12 ඉතර ට්විටර් එක හෙට ඉඳන් වැඩි කරනවා මේක කියලා. මේ ට්විටර් ඇමති දැනගන්න ඕන මොලේ පාවිච්චි කරලා මොලේ නැත්තම් මොලේ දෙන මිසුකින් වැඩ ගන්නද දේකවත් කරන්න කියලා මම අල්ටිම ඉල්ලීම කරනවා මොකද මේ මගේ මාව අයින් කර ගැනීමේ යෝජනාව ලබන 24 වෙනිදා පාර්ලිමේන්තුවේ එන්න නියමිතයි මම දන්නේ මේවා පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හරියට කල්පනා කරන්න ඕන මෙතන මේ මහජන පිතා කොමිසම කියන්නේ මෙතන ජනකරක් නායකද සභාව තියෙන එක වැදගත් දෙන්නේ නැහැ මම හැම වෙලේම महजनतावेन पेनीसी विश्लाम्य प्रश्न पटांगे ए लेवल काले विदुले कपांडिपा विदुले दंडे किल मंग उसावीट गया मेला गेना उसावीट गे बेरदे किए नवा इत पश्चे मेला किए नवा मम थरिफे कट विरुद्ध मम विरुद्ध मम मेरे विरुद्ध मोटर विधि थरिफे दिन विरुद्ध मोटे दिन मेरे कमी वे बैन सीर विश हत अड़े तुना कड़ी मैं मोटे कर मोटे कर बैग आटवा मोटे कहेंगे अनिवार्य बरदी वाट अनिवार्य विरुद्ध देखा मगे इन ऑफिस सील कर उसावीर मैं बिजली वाटे कर लाव भयक रुआत पार्लिमेंट कर माव अहिंकर हदन वनाम मैं पार्लिमेंट मंत्री दनगंड महाजनता महाजन कुंसम यही साजिक निर्धारण आरक्षा कर වගකීම පූර්ණ අගවකීම තියෙන්නේ මහජන නියෝජිතයන් වශයෙන් පත්තුණු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට. එතුමන්ලා මාව අයින් කරන්න අත උස්සනවා නම් ලබන 24 වෙනිදා එතුමන්ලා කරන්නේ ඉතිහාසගත වැරැද්දක්. ඒ ඉතිහාසගත වැරැද්ද නොකර රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය මූලික සැකිල්ල ආරක්ෂා කරන මෙන් මං සිළු දිනාගෙන ඉතා කාරණු කිල්ලනවා. මට මේ ජොබ් එක දාලා යෑමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඕන තරම් මගේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. මා වයින් කරා කියලා මගේ කටවහන්න හිතනවා නම් කවුරුරි මොකට පිරිසක් ඒක වෙන්නේ නැහැ. මීට වඩා වැඩි බලයක් තියෙන, ජවයක් තියෙන විදිහට මම මේක රෙලිලා මිනිසුන්ට කර්ම පාදලා දෙනවා මා ජනතාවට. ඒකට අම්මකෙ දෙන්නේ නැහැ ඕනේ. ඔයාලා අහන්නේ අන්තිම එක වැරදි ප්‍රශ්නේ අහන්නේ. අපි අනුමැතිය දෙන්නේ පෙබර අගෝස්තු මාසේ දුන්න අනුමැතිය වගේම 275ක් කියලා අපි දුන්නේ 75යි. පෙබරවාරි මාසේ මහජන විපතා කොමිසමේ තීරණය 165ක් නේ 135යි. දැන් මේක කියනවා නම් එහෙම 100ට 3කින් අඩු වෙන්න ඕනේ කියලා මේ දත්ත අනුව අපි කියන්නේ අපේ අඩුම තරමේ 120ක අඩුවීමක් ලබා දිය යුතුයි. ඒක තමයි වේදම අය කර ගැනීම ක්‍රමය. දැන් මහ CB එක කෙටි කාලේ ණය ගන්නවා කියලා බැංකුවලින් එයාලගේ විගුණම් කරවන්න ගෙවන්න දිනවා කියලා ඒවත් ගෙව කරන්න බෑ. මේකේ cost recovery plan එකක් දෙන්නේ. මේක තමයි මේ IMF ආදිනේ කියන්නේ. මේකට cost recovery formula එකක් ගේන්න කියලා. ඒක තමයි මහජන උපිතා කොමිසමෙන් කරන්නේ. ඒතර මේ IMF එක වුණා දන්නව හොඳට කවුද මේ ජොබ් එක හරියට කරන්නේ කියලා. මේ දේශපාලනේ මේ කරන්න බෑනේ. මේකට ඕන මේ ක්‍රමවේදයක් ඕන ක්‍රමවේදයක් අපි ලියලා තියෙනවානේ. උත්තර ලැබුණා. ඒක විස්තර දෙනවා නෑ ඔයාලා අහන්නේ අන්තිමකනේ. අන්තිමට කලින් ලොකු ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙනවානේ. දැන් මාධ්‍ය මම හිතන්නේ වාර්තා කරන්න ඕන මේ දත්ත තුනද විස්සද කියන එක නෙමෙයි. ඇයි තුන නොදිය යුත්තේ? ඇයි විස්ස දිය යුත්තේ? ඒකට මම කරුණු ඔක්කොම කිව්වනේ. ඒතර මගෙන් අහන්න එපා තුනද විස්සද කියලා. මේකට ලේසි මේක තුන විස්ස නේ 113. අරගෙන මම අයින් කරා නම් මට ප්‍රශ්න මොකුත් නැහැ. නිකම්ම කරගෙන යන්න පුළුවන්. නෑ මහජනතාව නෙවෙයි බලා මහජනතාව බලාපොරොත්තුවත් නැතත් මහජන උපේතා කොමිසම ඉන්නේ සාධාරණය කරන්න. වැඩි යුත්තේ 135කින් නම් ඒක අපි කියනවා. साधारण विधि क्रम वेद විදුලි බිල වැඩි කිරීමට මහජන උපිතා කොමිසම හැම වෙලේම සැදී පැහැදී ඉන්නවා.
ඔබතුමාට මම උත්තරේ දුන්නනේ මේක 123 නෙවෙයි මේක පදනම් වෙන්නේ දත්ත මත පදනම්ව මේ දත්ත දැන්න තියෙන දත්තන අපි කියන 120ක් කියලා දැන් අපි කියවනේ 65 නෙවෙයි 35 කියලා ඒතර මේකට 65 අරගෙන දැන් මොකද තියෙන්නේ දැන් 65 අරගෙන කෙලවගෙන තියෙන්නේ හරිනේ දැන් ඒ ඔක්කොම වැරදි කියලා එකට පිළිගන්නවනේ ඉතින් ආයෙ මොන දාගන්නේ මේ ඉතින් ඒකට දැනගන්න ඕනේ වැරදි දත්ත මත පදනම් මේක දීලා මේක වැඩි කරලා 65 න් මාස 3කට පස්සේ වුණා මේක වැරදි කියලා විලිජජක්වත් නෑ දොඩට තමයි මේක ඉන්න සාමාන්‍ය ගතිවරයාට ඒක ඉන්න චාමන්ට ඒක ඉන්න කඩේට විලිලැජ්ජාවක්වත් නැහනේ ලැජ්ජා බයක්වත් නැහනේ Taman කියපේක වැරදි කියලා අඩු එකක් කියලා ආපෝ කෙහෙම වෙන කෙහෙම ලක් කිල්ලන්නේ දැන් ඔබතුමාගේ ඔය ලියුමෙන් ඉලා තියෙන නිර්දේශයක්ද ඔබතුමාට දැනුවත් කිරීමක්ද තියෙන්නේ නෑ 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 තීරණය කරන්නේ අපි අපි තමයි තීරණය කරන්නේ දත්ත මත පදනම් එලගේ යෝජනාව අනුව ඒක තමයි අපි මම දන්නවනේ අගෝස්තු මාසේ 275 කියලා 75 දුන්නේ 65 කිලිපේ 35යි දුන්නේ 35 නෙමෙයි 65 වුණා කියලා බලෙන් අරගෙන අනීතිකව අරගෙන දැන් කියනවා ඒක හරි කියලා. දැන් කියනවා 103යි නේ අපි කියනවා 20යි කියලා අපි ඒක. ඉතින් ඒ දත්තනුමේ කරන්නේ. ඒතර මම හිතන්නේ උත්තරේ මම ඔයාලට දෙන්නේ නැහැ. 3ද 13ද 113ද 20ද කියලා මම කියන්නේ නැහැ. මේක පදනම් වෙන්නේ දත්තනුව. අපි තව දත්ත ඉල්ලලා තියෙනවා මම ඉල්ලලා තියෙනවා දත්ත ටිකක් මේ කිසිම දත්ත මම කියන්නේ නොදුන්න දත්ත මම කිව්වා නෙමෙයි. එකක්වත් දීලා නැහැ නේ. ඉතින් මේවා දෙන්න ඕනනේ. නිකන් මේ ලියුමක් කියවලා මේක 3යි කියලා එක හරියන්නේ නැහැ. लगते रहने बहुत कटे यहाँ की राट के न के कुमाक